මේ ඔබට ඔබව මුණ ගැහෙන ගුවනේට කඩ අහස් වෙන මේ හඬ මුසුව උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අබේසිංහ අපි දන්නවා කෙනෙක්ගේ ජීවිතයේ ශාරීරික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් කොතරම් දුරට වැදගත්ද කියලා. ගිය මාසේ 10 වෙනිදාට ලෝක මානසික සෞඛ්‍ය දිනයත් තියදිලා තිබුණා. මෙවර තේමාව විදියට ගත්තෙත් මානසික සෞඛ්‍ය විශ්වීය මානසික අයිතිවාසිකමක් කියලා. ඉතින් අපි දන්නවා සමහර වෙලාවට අපිට කොතරම් දුරට අපිට මේ මානසික සෞඛ්‍ය වැදගත් වෙනවද කියලා. ඇත්තටම ඇයි අපිට මානසික සෞඛ්‍ය වැදගත් වෙන්නේ අපි දන්නවා සමහර වෙලාවට අපි කායිකව නිරෝගී වුණත් සමහර අවස්ථාවන් තියෙනවා අපි මානසිකව නිරෝගී නැති වෙන අවස්ථා. ඒ වෙලාවට තමයි අපිට ජීවිතේ මම කොච්චර වැඩ කරත් සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් මම කොතරම් පීඩනයකින්ද ඉන්නේ මම කොච්චර ස්ට්‍රෙස්ද මට හරි අමාරුයි මේක දරා ගන්න. සමහර වෙලාවට අපි රාජකාරී කටයුතු කරනවා අපි රැකියා කටයුතු කරනවා ඒ මොන දේ කරත් සමහර අවස්ථා තියෙනවා අපි කිසිම සතුටකින් ඉන්නේ නැහැ. අපි මේ දේවල් කරා කියලා අපිට කිසි සතුටක් දැනෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපිට අපි කරන දේවල් ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ සෑහීමකටපත් නොවීම තුලත් අපිට මෙන්න මේ මානසික සෞඛ්‍ය අපේ පිරිහිලා යනවා. ඊළඟ කාරණාව තමයි ගොඩාක් වෙලාවට අපි අධ්‍යාපනය ලබන වයසේ දරුවෙක් ගත්තත් රැකියාවක නිරත පුද්ගලයෙක් ගත්තත් එහෙමත් නැතුව ඒ දෙකම නැතුව ව්‍යාපාර කටයුත්තක් කරන කෙනෙක් එහෙම නැත්නම් ස්වයං රැකියාවක් කරන කෙනෙක් එහෙමත් නැත්නම් තවත් සමහර වෙලාවට අපි කියන්නේ ගෘහණියන් ඉන්නවනේ නිවසේ සියලු වැඩ රාජකාරී කරගෙන ගෙදර ඉන්න අනිත් අය සමහර විට සාමි පුරුෂයා වැඩට යනවා වෙන්න පුළුවන් දරුවන් පාසල් යනවා වෙන්න පුළුවන් ඒ අතරතුර නිවසේ රාජකාරී කරගෙන නිවසට වෙලා ඉන්න අපේ ආදරණීය ගෘහණියන් ඉන්නවා ඔවුන්ටත් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ ජීවිතේ මොකක්ද මේ ජීවිතේ තියෙන තේරුම මොකක්ද මං හරි වේදනාවකින් අපහසුතාවයකින් කලකිරීමකින් දුකකින් ඉන්නේ කියලා කිසිම සතුටක් නැහැ. එහෙමත් නැත්නම් පහුගියපු ජීවිතයේ වැරදීම් පසුතැවීම් එක්ක සමහර වෙලාවට ජීවිතයේ තියෙන කටුක අමිහිරි අත්දැකීම් ගැන මතක් කර කර දුක් වෙවි කාලය ගත කරනවා වෙන්න පුළුවන්. සමහර අවස්ථාවන් වලදී අපිට සායනවලදීත් මුණ ගැහෙනවා මේ ડિප්‍රෙෂන්. එහෙම නැත්නම් විෂාදය කියන රෝගී තත්ත්වයත් එක්ක ගෙදර ඉන්න ගෘහණියන් මුණ ගැහෙනවා. ඉතින් ඔවුන් කරන්නේ ගෙදරට වෙලා ගෙදර තියෙන රාජකාරී කරන ගමන් ඔවුන්ට ඉඩක් ලැබිච්ච ගමන්ම ඔවුන් අතීතයට ගිහිල්ලා ඔවුන් අර අතීතයේ තියෙන තමන්ට වෙච්ච අමිහිරි අත්දැකීම් ගැන එහෙමත් නැත්නම් අතීතයේ ඔවුන්ට තියෙන ප්‍රශ්න ගැන ඔවුන් හිත හිත දුක් වෙවි ඉන්නවා. මෙන්න මේ තත්වය දිගින් දිගටම ගියාට පස්සේ ඔවුන් හිතනවා මට ඉතින් කියන්න කෙනෙකුත් නැහැ මට මං කියන දේ අහන්න කෙනෙකුත් නැහැ. මෙන්න මේ අසරණ හැඟීමත් එක්ක ඔවුන් ගැනම එහෙම හිතන්න අරගෙන සමහර වෙලාවට ඔවුන් මේ කියන විෂාදය වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙනවා. ඒකේ තියෙන බරපතලකම තමයි සමහර වෙලාවට ඔවුන්ට මේ ජීවත් වුණා ඇති මට දැන් මේ ජීවිතෙන් වැඩක් නැහැ මට ජීවත් වෙලා තේරුමක් නැහැ කියලා හිතන තැනකදී ඔවුන් සියදිවි හානි කරගන්න පවා යන්න පුළුවන්. ඔවුන්ට සියදිවි හානි කරගැනීමේ සිතුවිලි උනත් පහළ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා අපිට පුළුවන්කමක් තියෙන්න ඕන මේ අපේ මානසික සෞඛ්‍ය ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න. ඒකනේ මේ සැරේ තේමාව විදියටත් අරගෙන තියෙන්නේ අපේ මේ මානසික සෞඛ්‍ය විශ්වීය මානව අයිතිවාසිකමක් කියලා. ඇයි එහෙම කියන්නේ? අපි සරලව ගත්තොත් එහෙම අපිට අපේ ජීවිතයේදී යම් යම් අවස්ථාවන් වල සුබදායි යහපත්
දේවල් වගේම අසුබදායි අයහපත් සමහර වෙලාවට ජීවිතේ challenges අභියෝගකාරී අවස්ථාවන් එන්න පුළුවන් ගැටලුකාරී අවස්ථාවන් එන්න පුළුවන් ප්‍රශ්න තියෙන තැන් එන්න පුළුවන් ඒ වෙලාවකදී අපි හිතුවොතින් එහෙම මට මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ මට මේකට කරන්න දෙයක් නැහැ එහෙමත් නැත්නම් හිතුනොතින් එහෙම මට නම් කවුන්සලින් වලට යන්න බෑ මට නම් මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්න බෑ මම මේක අරගෙන ගියොත් එහෙම මිනිස්සු මං ගැන මොනව හිතයිද එහෙම නැත්නම් මට පිස්සු කියලා හිතයි එහෙමත් නැත්නම් මට මොනව හරි මගේ රැකියාවේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එහෙම නැත්නම් මගේ පවුලේ ඥාතීන් මගේ හිතවතුන් මාව නිකන් පිස්සෙක් ගන්නට දාන්න පුළුවන් ඒ නිසා මට මානසික සෞඛ්‍ය සේවාවක් ලබා දෙන තැනක් වෙනුවෙන් මට නම් යන්න බෑ කියලා සිතුවිල්ලක් සමහර කෙනෙක්ට එන්න පුළුවන් මට පහුගිය දවසක එක්තරා සායනයකදී එක්තරා කාන්තාවක් මුණ ගැහුණා ඇය ඇත්තටම ආවේ ඇගේ පවුලේ ප්‍රශ්නයක් නිසා ඇයට ඇය ගැන විතරක් නෙමෙයි ඇගේ දරුවෙකු ගැනත් ප්‍රශ්නයක් තිබුණා හැබැයි ඒ වෙලාවේදී ඇය බොහෝ අසරණයි මොකද දන්නවද හේතුව ඇය මාව හමු වෙන්න සායනයට ඇවිල්ලා තියෙන්නේ තවත් මිතුරියක් එක්ක රැකියා ස්ථානයේ ඇගේ මිතුරියගේ අවශ්‍යතාවයකට ඇයගේ සහයට යනවා කියලා තමයි ඇය මේ ඇවිත් තිබුණේ නමුත් ඇත්තටම ප්‍රශ්නය තිබුණේ ඇයට ඇයට විතරක් නෙමෙයි ඇගේ නිවසේ ඉන්න දරුවටත් ඒ ප්‍රශ්නය තියෙනවා මොකක්ද මේ ප්‍රශ්නය නිවසේ ඔවුන්ට තියෙන ප්‍රශ්නය තේරුම් ගන්න පුළුවන් විදිහේ සාමි පුරුෂයෙක් තේරුම් ගන්න පුළුවන් විදිහේ තාත්ත කෙනෙක් ගෙදර නැති නිසා ඇය බොහෝ විට උත්සාහ කළා තිබුණා ඇගේ සාමි පුරුෂයාට මේ ගැන පැහැදිලි කරන්න අපි යමු කවුන්සලින් වලට අපි යමු උපදේශකවරයෙක් මුණ ගැහෙන්න අපි මේ ගැන කතා කරමු එහෙම කියලා ඇය උත්සාහ කළා තිබුණා ඇගේ සාමියාට මේ ගැන තේරුම් කළ දෙන්න නමුත් ඒ සාමි පුරුෂයා කැමති වෙලා නෑ කවුන්සලින් වලට යන්න ඕනේ නෑ මොකටද මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්නේ මට ඇති පිස්සුවක් නෑ පිස්සු තියෙනවා නම් ඔයගොල්ලෝ ගිහිල්ලා බෙහෙත් ගන්න පිස්සු තියෙනවා නම් ඔයගොල්ලෝ ගිහිල්ලා කවුන්සලින් වලට යන්න එහෙම කියලා තිබුණා ඊට පස්සේ ඒ බිරිඳ යෝජනා කළා තිබුණා හරි මහත්තයාට එන්න බැරි නම් මමයි දරුවයි යන්නද කියලා ඒ වෙලාවේ ඔහු කියලා තිබුණා ඔහුගේ දරුවාව අරගෙන යන්න නැතුව ඇයට අවශ්‍ය නම් මේ සඳහා සහභාගී වෙන්න කියලා. ඉතින් ඇත්තටම ඒ දරුවා තමයි ඒ නිවස ඇතුලේ ලොකු පීඩනයකින් ඉන්නේ බිරිඳ කියන විදියට මේ තාත්තගේ තියෙන සැරපරුෂකම නිසා. එහෙම නැත්නම් මේ තාත්තගේ තියෙන ඒකාධිපති පාලනය නිසා. මේ තාත්තා කිව්වොත් කිව්වමයි තාත්තා කියන දේ තමයි ගෙදර වෙන්න ඕන. අම්මටයි දුවටයි කිසිම වෙලාවකදී ඔවුන් කැමති දෙයක් කරන්නවත් ඔවුන්ට ආස දෙයක් කරන්නවත් ඔවුන්ගේ අදහසක් යෝජනාවක් ඉදිරිපත් කරන්නවත් මේ ගෙදර ඉඩක් හම් වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ ඒ තාත්තා කැමති නැහැ මේ උපදේශණයට යොමු වෙන්න. ඉතින් ඒ හින්දා ඒ අම්මයි දුවයි ලොකු මානසික පීඩනයකින් ඉන්නවා. ඒ අම්මා ඇවිල්ලා කතා කරපු දේවල් එක්ක ඒ දරුවා කොතරම් පීඩනයකින් ඉන්නවද කියන එකත් අපිට දැනගන්නට ලැබුණා. ඉතින් මේ වගේ අවස්ථාවන් වලදී මේ වගේ සිද්ධි ඕනෑ තරම් අපේ සමාජෙ තියෙන්න පුළුවන්. සමහර වෙලාවට දෙමාපිය රැස්වීම් වලට ගියාම දෙමාපිය හමුවීම් වලට අපිට ආරාධනා ලැබෙනවා ආරාධිත දේශනයන් වලට සහභාගී වෙන්න කියලා. ඉතින් බොහෝ අවස්ථාවන් වල මේ පාසල් වල දෙමාපිය රැස්වීම් වල ආරාධිත දේශනාවන් වලට ගියාම ඒ දෙමාපියන්ගේ කතන්දර ඇහුවාම තේරෙනවා දරුවන් මෙතරම් මානසික පීඩනයකින් ඉන්නේ මේ නිවෙස් ඇතුලේ මේ ගෙවල් ඇතුලේ මේ දෙමාපියන් කොතරම් මානසික පීඩන ඉන්නවද කියන එක. එතෙන්දී මට මගේ අත්දැකීම් එක්ක මට හිතුණු දෙයක් තමයි ඇයි මිනිස්සු මේ වගේ මානසික ප්‍රශ්නයක් මානසික ගැටලුවක් නිවස ඇතුලේ තියෙනකොට මේ උපදේශණය සඳහා යොමු නොවෙන්නේ ඇයිද කියන කාරණය මට තාමත් ප්‍රශ්නාර්ථයක්. මොකද සමහර වෙලාවට අපි යෝජනා කරනවා
ඕනෑම වෙලාවකදී ඔබට මානසික ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන තැනකදී ඒ ගැන ලැජ්ජ වෙන්නවත් බය වෙන්නවත් අවිශ්වාසයක් හිතේ තියාගන්නවත් එපා. ඔබට අවශ්‍ය මානසික සහනය, ඔබට අවශ්‍ය ඔබේ ගැටලුවට ඔබට ගැළපෙන විසඳුම සොයාගන්නට අවශ්‍ය සහයෝගය උපදේශන වෘත්තියෙන් ඔබට ලබා ගන්න පුළුවන්. අපිට අපේ මානසික සෞඛ්‍ය නිරෝගී නැහැ කියලා දැනෙනවනම් අපිට දැනෙනවනම් අපි මානසිකව ශක්තිමත් නැහැ. එහෙම නැත්නම් අපිට හිතෙනවනම් මේ වෙලාවේදී මම කායිකව විතරක් නෙවෙයි මානසිකවත් වැටිලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට හිතෙනවනම් මේ වෙලාවේදී මට තව කෙනෙකුගේ සහයෝගය අවශ්‍යයි, මේ වෙලාවේ මම ලොකු මානසික පීඩනයකින් ඉන්නේ කියලා. අන්න ඒ වෙලාවට අපිව අහන අපේ අසන්නන්ට මම යෝජනා කරන්න කැමති, ඔබ වෙනුවෙන් මානසික සෞඛ්‍ය වෙනුවෙන් සේවා සපයන්න වෘත්තීය වේදීන් කණ්ඩායමක් ඉන්නවා. අපිට කවුරුවත් නැති වෙන්නේ නැහැ. අපි කියන දේ අහන්න කවුරුවත් නැති වෙන්නේ නැහැ. අපි කියන දේ තේරුම් ගන්න බැරි කෙනෙක් නැති වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවස්ථාව දෙන්න, අපි වෙනුවෙන් අපේ ප්‍රශ්නයට, අපේ ගැටලුවට, අපේ අභියෝගයට අපිට මොකක්ද කරන්න පුළුවන් කියන සහයෝගය අපිට ලබා දෙන්න වෘත්තීය වේදීන් කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්න කැමතියි, මානසික සෞඛ්‍ය පිළිබඳව ඔබට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මනෝ උපදේශකවරයෙක් ළඟට, මනෝ චිකිත්සකවරයෙක් ළඟට, මනෝවිද්‍යාඥයෙක් ළඟට, මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්න ඔබ දෙපාරක් කොයි වෙලාවකවත් හිතන්න එපා. ඔබ ඒ එක්කෙනෙක් ළඟට, කවුරුන් හෝ කෙනෙක් ළඟට යන්න, ඔවුන් දන්නවා ඊළඟට ඔවුන්ගේ ප්‍රතිකාර සැලැස්ම අනුව ඔවුන්ට තේරෙනවා ඔබට යන්න ඕන ප්‍රතිකාර සැලැස්ම මොන වගේද කියලා. ඒ නිසා ඔවුන් එක කණ්ඩායමක් විදියට ඔබට සේවය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. මානසික සෞඛ්‍ය, මානසික නිදහස, මානසික සතුට තමයි මිනිස්සෙකුට මේ ලෝකේ වැදගත්ම දේ. අනිත් හැම ප්‍රශ්නයක්ම අපිට ඒකෙන් කලමනාකරණය කරගන්න පුළුවන්. අනිත් හැම දෙයකටම අපිට හොඳින් මුණ දෙන්න පුළුවන් අපි මානසිකව නිරෝගී නම්. ඉතින් අන්න ඒ නිසා අපි අපේ මානසික සෞඛ්‍ය ගැන, අපේ මානසික නිරෝගීතාවය ගැන, අපේ මානසික සතුට ගැන මීට වඩා යහපත් විදියට හිතමු, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමු. උපදේශන මනෝවිද්‍යාඥ භාග්‍ය අබේසිංහ මාසේ පළමුවෙනි සහ හතරවන අඟහරුවාදා දින වෙළඳ සේවීන් අපි එනවා අහස් වියන යට ඔබ මුණ ගැහෙන්නට. අහස් වියන නිෂ්පාදනය සමන්මලි ජයසිංහ. රාත්‍රී 7ට හමුවෙමු අහස් වියන යටදී.